මිහිපිට මෙතරම් සුන්දරද රෞද්‍රද ප්‍රශ්න හා ගැටලු අතර කොතරම් දෝලනය වනවාදැයි කියා දැනගන්නට මොහොතක්කෝ ඔබේ මිනිස් සමාජයෙන් ඇත්වී සත්ව සමාජයත් සමගත් ඇසුරු කළ යුතුයි. මේ එවැනි එක් නිමේෂයක්. මේ ඉන්න ආච්චි අම්ම කෙනෙක්. එයාළඟ තනියට අම්මල තියල ගිහිල්ලා බබාල දෙන්නේ. ඒ කියන්නේ මේ ආච්චිගේ මුණුබුරු මිනිබිරියෝ වෙන්න පුළුවන් මේ අය. ටිකක් ඈතින් තමයි එයාලගේ ඉතිරි මව් සහ සහෝදර පිරිස ආහාර ගනිමින් හිටියේ. මොකක්ද මේකට හේතුව කියලා ටිකක් විමසිලිමත් වුණ අපි. ඒත් එක මොහොතකින් සියල්ල සොබාදහම හෙළිදරව් කරන්නේ නැහැ. ඊට යම් කාලයක් දිය යුතුයි. ඉවසිල්ලෙන් බලා සිටිය යුතුයි. එවැනි විටක කිසිදා ඔබ නොදුටු වටිනා දෙයක් මුණගැසෙනවා අත්විඳින්නට පුළුවන්. මේ එවැනි අවකාශයක්. බලන්න, එක්කෙනෙක් පුංචි, අනිත් එක්කෙනා ඊට ටිකක් ලොකුයි. ලොකු අයියා නැත්තං ලොකු අක්කා තමන්ගේ සිඟිත්තට ආදරය කරමින් පොඩ්ඩක් පරිස්සම් කරගන්නවා. ආච්චි ඉන්නේ ටිකක් ඈතින්. එයාට රුස්සන්නේ නැද්ද මන්දා මේ දෙන්නගේ වැඩකිඩ? දැනට අපිට පේන දේවල් වෙනස්. ඒත් මීට කලින් මොන මොන රණ්ඩු සරුවල් අරියාදු කංකරච්චල තිබුණද කියලා අපි දන්නේ නැහැනි. ඒ නිසා ටිකක් පරිස්සමට අපි බලන් ඉන්නවා. ආච්චි අම්මා ඉස්සරහට යනකොට ඒගොල්ලොත් ඇවිල්ලා සීරුවෙන් ළඟින් ඉන්නවා. අනේ චුට්ටක් ඉවසලා ඉන්නකෝ අම්මලා එනකන්. ඒ වගේ තමයි මෙතන සද්ද බද්ද සිද්ධ වෙන්නේ. ඒගොල්ලොත් බලනවා මොනව හරි ප්‍රතිචාරයක් දක්වන්න. ආච්චි අම්මට ලං වෙනවා මොකක් හරි කියන්න. සමහර විට අම්මලා ළඟට යන්නානේ ඉඩක් දෙන්න කියලාද දන්නෙත් නෑ. කොහොම වුණත් මේ පුංචි අලි සිඟිත්තෝ හරිම හුරතල්. ඒත් ඇයි මේගොල්ලෝ දඟලන්නේ නැතුව මෙච්චර විනීතව මේ වෙලාවේ ඉන්නේ? අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත කියන වචන පෙළ වරින් වර ඉස්මතු වෙනවා. ආච්චිගේ හොඬේ ළඟට වෙලා මේන් චුට්ටක් ඉස්සරහට ආව අම්මලා ඉන්න ඉසව්ව බලන්න. ආන්න පොඩ්ඩක් පස්ස අතුල්ලලා පුංචි සෙල්ලමක් දාන්න ඕන වුණා ලොකු බබාට. ගල් කැටයක් අහුවෙච්ච තැනින් කටේ ඔබා ගන්න තනකොළයක් මේන් ආයි දාංගලේ පටන් ගත්තා. ඒත් ආච්චි ළඟම තමයි ඉන්නේ. බලමු මොනවද මේ කරන සෙල්ලං කලකෝලාහල කියලා. දැන් ආයේ නිශ්ශබ්දයිනේ. ඔන්න දඟලන්න ගත්තා. අම්මේ 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 ඔන්න දෙන්නගේ පොරේ. අන්න අන්න බලන්න හොඳට. ඒකට කේන්ති ගියා ආච්චිට. ආච්චිගේ පා පහර පැටියාගේ ඇඟට වැදිලා එයාව තල්ලු වෙලා යනවා. වැටෙන්නේ ලොකු බබාව. හරකෙකුත් වෙනව අර පැත්තෙන්. මේ බලන්න වැටෙන වැටිල්ල. ලේසි පාසු වැටිල්ලක්ද වැටෙන්නේ? මෙච්චර කලක් වනාන්තරේ ගියත් මං දැක්කේ නෑ මේ වගේ පහර දීමක්. සමහර වෙලාවට අරියාදු වෙද්දි කවුරු හරි වැඩිහිටි ගැහණු සතෙක් ඇවිල්ලා මේගොල්ලන්ට ඒක සමහන් කරලා දෙන්න උත්සාහ ගන්නවා. ඒත් මෙච්චර කේන්තිය නාච්චි කෙනෙක් නම් මං දැකලම නැහැ. හරක්ට බය වෙලා මෙන් පැටව් ටික. ආ, ඈත හිටපු අම්මලා දුවගෙන දුවගෙන එනවා. හරක් ආපු හින්දද ආච්චිගේ පහර දීම හින්දද කියලා හරියටම අපිට කියන්න බෑ. ඒත් ඒගොල්ලෝ අතර අරියාදුවක් තරහක් කෝන්තරයක් නැතුව ප්‍රශ්නි විසඳෙනවා. අපේ ගෙදරක නම් ආච්චි ගැහුවාම ළමයි ගිහිල්ලා පණිවිඩේ අම්මලට කියලා අම්මලා ඇහිල්ලා ඇයි
බබාලට ගැව්වේ කියලා දාහක් ප්‍රශ්න. ඒත් බලන්නකෝ මෙතන තියෙන සංහිඳියාව. ආච්චි නපුරු වුණත් ආච්චිගේ ගුණ යහපත් කම්වලට සහ නායකත්වයට හිස නමලා පැටවු ටික තුරුළු කරන් ප්‍රශ්න විසඳන් ඒගොල්ලෝ බලන් ඉන්නවා. ඒ අල්ල පනල්ලෙ මෙන්න අනිත් පැත්තෙන් වතුරට බැස්සා තව කට්ටිය. ඒගොල්ලන්ට මේ රස කෑම කන්න ඉඩ ලැබෙද්දි තව පැංචෙක් අනිත් පැත්ත මේ පැත්ත හැරි හැරි දාහය ග්‍රීෂ්මය නිවාගන්නවා. වැඩිහිටි සත්තු නෙළුම් මල් පොහොට්ටු කඩකඩා කටේ දාගනිද්දි එයත් පටන් ගත්ත සෙල්ලම. හරි ලස්සන රටාවකට ඒ ටික කන හැටි බලන්න. පැටියට ඉතින් කෑමට වැඩිය තියෙන්නේ නැටිල්ල. ගොඩ බිමද වතුරද කියලා ඒගොල්ලන්ට බේදයක් නැහැ. කෙලිලොල් සත්ව විශේෂයක් ලෙස මේ ප්‍රොබේසිඩාවන් දෙස බලන්නට අපිට ඕනෑ තරම් වෙලාව වෙන් කරගන්නට පුළුවන් නම් ඉඩකඩ තියෙනවා. කොටියෙක් දිහා බලන් ඉන්නකොට තියෙන කම්මැලිකම ඉක්මවා කිය නිතරම චලනය වෙන වෙනස් වන රූප ස්වරූප නිසා අලිදිහා බලන එක හරි පහසුයි ආසයි. ඒ නිසා තමයි අලිබැලිල්ලයි බලිබැලිල්ලයි දෙකම එපා නොවෙන එකක් විදිහට සැලකෙන්නේ. මෙන් තව ලොකු රංචුවක්. වැව අද්දර කුමන ලස්සන කරන කොයි ආකාරයේ සත්ව කොට්ටාසයක් අතර වුවත් අලින්ට හිමිවන තැන ප්‍රතාපවත්. අපිට පිටුපාල ගියත් ඒ අයගේ හැරෙන සැලෙන තැන්වල ස්වභාවයන් ගැටෙන හිනහෙන ස්වභාවයන් හරි මනරම්. දවසක ඔබත් හෙමින් සැරේ ආරක්ෂා සහිත තැනක ඉඳලා මේ වගේ අයගේ සැලමුතු ප්‍රේමණීය චලිත දෙස ආදරින් බලන්න. අවුව වැඩි වුණා. අපිට කෙනෙක් ලං වුණා. එයා කන විදිය පොඩි බබෙක් නම් කියයි හරියට ආච්චිලා සීයලා බුලත් පිට කනෝ වගේ කියලා. එයාලගේ දත් අඹරන්න බිහිවිච්ච ඒවා. ඒත් සරල ආහාර ජීර්ණ පද්ධතියක් නිසා කොච්චර විශාල ප්‍රමාණයක් කෑවත් ඇඟට අවශෝෂණය කරගන්නේ ඉතා කුඩා ශක්ති පදාර්ථයක්. ඒ නිසා මේ අයට වෙනවා හුඟක් වැඩිපුර කන්න. හක්කේ ඇතුලින් ඉස්සරහට තල්ලු වෙන දත් ඒවා කුට්ටම් හයක් ඉවර වුණහම මේ අය ගෙවෙන දත් එක්ක ලපටි තන කොල කන්න පුරුදු වෙනවා. එහෙම කියලා ලපටි තන කොල කන එක වියපත් අයගේ පමණක් නෙමෙයි අනිත් අයගේ ස්වභාවය. දැන් ඉතින් මම පොඩ්ඩක් කටපියාගෙන ඕගොල්ලන්ට හිතෙන දේවල් මේ ටිකේ කියවන්න ඉඩක් දීලා බලන් ඉන්නවා.
සොබා දහම සතු අනබිභවනීය දෑ ජීවිතයට සමීප කරගන්න. ආදරයෙන් වැළඳගන්න. සොබා දහමත් සමගම ජීවත් වෙන්න. ඔබ පරිභෝජනය කරන දෑ සියල්ල, ඔබ භුක්ති විඳින දෑ සියල්ල මේ සොබා දහම සතු අසීමිත සම්පත්. ඒවා අපට පමණක් අයිති ඒවා නොවේ. මේ බලන රූප පවා අප ඇස්වලින් පරිභෝජනය කරන දෑ. මේ අසන නාද පවා එසේමයි. දැනෙන සුවඳ, ස්පර්ශ ආදී සියල්ල, හැඟෙන හැඟීම්, ඒ සියල්ලම අපේ පරිභෝජන ව්‍යාපෘතිවල කොටස්. ඉතින් මේ සියල්ල උත්පාද කරන්නේ කවුද? සොබා දහම. වනසතා, ගහකොළ, ඇලදොළ, නදී, ගංගා ආදී. ඒ සියල්ල රැක ගැනීම අපේ පරම යුතුකම. සොබා දහම සුරකින්නට යයි කියා අප ඔබට ඇරයුම් කරනවා. Secrets of Nature ව්‍යාපාරයක් ලෙස ඒ වෙනුවෙන්ම පෙනී සිටින කණ්ඩායමක්, සමූහයක්. එන්න අපි සමග අත්වැල් බැඳගන්න.